වලාකුළුටෙක් වීඩියෝ channel එකත් එක්ක සම්බන්ධ වෙන ඔයාලා සියලු දෙනා අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද වීඩියෝ එකේ මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ Zoom app එකේ free account එකක් භාවිත කරන ඔයාලා විනාඩි 40කට සීමා නොවි ඔයාලගේ class එක එක දිගට Tamanට කැමති වෙලාවක් පවත්වන්නේ කොහොමද කියලායි. ඉතින් මතක තියාගන්න මේ වීඩියෝව skip නොකර මුල සිට අගටම නරඹන්න. එවිට ඔයාලට පහසුවෙන්ම ඔයාලගේ free Zoom account එක භාවිත කරලා अनलिमिटेड टाइम में का वाले क्लास एक दिगट पावत्तान्न हेकियाव लेबेनो इति मे वीडियो पटंगन्न कलिं वालट पुंची इल्लीमक तियेनवा वाल दैम मे वीडियो पहलिंग तियेन रतुपाट सब्सक्राइब बटन एक मत क्लिक करला मगे चैनल एक सब्सक्राइब करला तियागन्न एवागे मे इटे हापैते तियेन बेल नोटिफिकेशन एक तोन करला तियागन्न एविट मम अलुतें वीडियो एक दापु गमं एपिलिबंदुव नोटिफिकेशन एक वाले मोबाइल एकट गेन्नगन्न हेकियाव लबेनवा दैन अपि बलमु कोहोमद मे वैडे करन्ने कियला ए संदहा वाला मुलिम्म Zoom app एक ओपन करगन्न इतिं वाला तामत Zoom app एके रजिस्टर वेला नैत्तं Zoom app एके रजिस्टर वेन्नी कोहोमद कियला मम ईट कलिन वीडियो एकक् करला तियेनवा इतिं ए वीडियो पिलिबंदुव लिंक एक पहला तियेन डिस्क्रिप्शन सेक्शन एके दाला तियन्न ඉතින් account එක තුලට ආවට පස්සෙ ඔයාලට මෙන්න මේ වාගේ දැర్శණය වෙනවා. ඉතින් පහලින් තියෙන options වලින් මම select කරගෙන ඉන්නේ meet and chat කියන option එක. ඉතින් මේ meet and chat කියන option එකේ ඉදින් ඉහලින් පේනවා icons හතරක් new meeting, join, schedule සහ share screen කියලා. ඔයාලා මෙතනින් schedule කියන එකට යන්න ඕනේ. schedule කියන එකට ගිහිල්ලා ඔයාලා පවත්වන පන්තිය පිළිබඳව title එකක් ලබා දෙන්න. මම මෙතනදී ටයිටල් එක ලෙස create in english කියලා ඇතුළත් කරගන්නවා. ඒ වගේම මේ ටයිටල් එක select කරලා copy කරගන්නවා. ඒකට හේතුව මම පසුව කියලා දෙන්නම්. දැනට ඔයාලා මේ type කරගන්න meeting heading එක එහෙම නැත්නම් meeting එකේ title එක copy කරලා තියාගන්න. ඉන් පසුව පහළට එන්න date කියන තැන ඔයාලගේ class එක පටන් ගන්න date එක ඇතුළත් කරන්න. ඒ වගේම from time එක විදිහට ඔයාලගේ class එක පටන් ගන්න time එක ඇතුළත් කරන්න. ඒ වගේම to time එක විදිහට ඊට පැය භාගයකට පසු time එකක් ඇතුළත් කරන්න. මතක තියාගන්න පටන් ගන්න time එකට වඩා පැය භාගයක් තමයි to time මෙතන හොඳටම චෙක් කරගන්න use personal meeting id කියන එක off කරලා තියෙනවයි කියන එක මේක on වුණොත් මම මේ කියන ක්‍රියාව සිදු වෙන්නේ නැහැ වෙන කිසිම option එකක් මම මේ අවස්ථාවේදී වෙනස් කරේ නැහැ ඊට පස්සේ මේ ඉහළින් තියෙන done කියන button එක මත touch කරලා මේ meeting එක schedule කරගන්නවා ඉන් පසුව මෙන්න මේ වගේ මේ meeting එකට අදාළ link එක share කරන්න පුළුවන් කියලා එනවා මෙතනින් එළිය touch කරගෙන ඒ screen එකෙන් ඉවත් වෙන්න ඔයාලට මේ meeting එක schedule කිරීමේදී යම් කිසි වැරද්දක් සිද්ධ වුණා නම් මේ ස්ථානයේදී නැවත සැරයක් මේ edit option එක භාවිත කරලා මේ meeting එක modify කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මම මෙතනදී back වෙනවා මේ back button එක භාවිත කරලා. ඒ වගේම තව සැරයක් schedule කියන තැනට ගිහිල්ලා කලින් copy කරගත්තු meeting එකේ title එක මෙතනට paste කරනවා. ඉතින් මේ title එක වෙනස් කරන්න එපා. ඒ title එකම මෙතනට භාවිත කරන්න. මම ඒ title එක copy කරගත්තේ ඒ නිසයි. copy කරගත්තු title එක මෙතනට पेस्ट करा ඊට පස්සේ මේ meeting එක එහෙම නැත්නම් class එක පවත්වන දිනය මෙතන ඇතුළත් කරන්න ඒ දිනය කලින් දිනේම විය යුතුයි ඒ වගේම from time එක කලින් schedule කරපු අවසාන time එක මෙතනට ඇතුළත් කළ යුතුයි කලින් schedule කරේ මම 5 සිට 5:30 දක්වා එහෙනම් අවසන් වුණේ 5:30ට නිසා මම මෙතනදී 5:30 ඇතුළත් කරගන්නවා මගේ starting time එක ලෙස starting time එක ලෙස 5:30 set කරගෙන to time එක 6 කියන වෙලාව ඇතුළත් කරලා සෙට් කරගන්නවා එවිටත් කලින් වගේම විනාඩි 40කට සීමා වෙනවා කියන මැසේජ් එක එනවා මෙතන ඕකේ කරන්න හොඳටම චෙක් කරගන්න use personal meeting id කියන එක ඔෆ් වෙලාද තියෙන්නේ කියලා ඉන් පසුව done කියන එක මත ටච් කරන්න එතකොට අපි දැන් meeting දෙකක් schedule කරා මෙතනත් main options වලින් ඉවත් වෙන්න එළිය ටච් කරලා
මම බැක් වෙනවා බැක් වෙලා නැවත සැරයක් ෂෙඩියුල් කරගන්නවා කලින් වගේම මීට් එකේ ටයිටල් එක මම මෙතන පේස්ට් කරගන්නවා ඒ වගේම මීට් එකේ දිනය සමාන දිනයක් වෙන්න ඕනේ මම මෙතනදී 5:20 භාවිතා කරපු නිසා මම මේක වෙනස් කරන්නේ නැහැ ෆ්‍රොම් ටයිම් එක සකස් කළ යුතුයි කලින් ක්ලාස් එක නතර වුණේ 6ට නිසා මම මෙතන ෆ්‍රොම් ටයිම් එක 6 ලෙස යොදා ගන්නවා ඒ වගේම 2 ටයිම් එක 6:30 ලෙස යොදා ගන්නවා එවිටත් මේ එන මැසේජ් එක ඕකේ කරන්න use personal meeting id කියන එක ඕෆ් වෙලාද කියලා බලලා ඩන් කරන්න දැන් අපි ක්ලාස් 3ක් ෂෙඩියුල් කරගත්තා පැය භාගේවා අපි හිතමු මගේ ක්ලාස් එක පැය 2ක කාලයක් සඳහා පවත්වනවා කියලා එහෙමනම් මට තව පැය භාගයක ක්ලාස් එකක් ෂෙඩියුල් කරන්න අවශ්‍යයි ඉතින් මම බැක් වෙලා නැවත සැරයක් මෙතන ෂෙඩියුල් කියන එකට ගිහිල්ලා කලින් වගේම කොපි කරගත්තු ටයිටල් එක පේස්ට් කරනවා ඒ වගේම දිනය from time එක කලින් නැවැත්තුවේ 6:30ට ඒ නිසා මම මෙතනදී 6:30 ඇතුළත් කරලා ඒක සෙට් කර ගන්නවා ඒ වගේම 2 time එක ලෙස 7 ඇතුළත් කරලා සෙට් කියලා ලබා දෙනවා එතකොට ඔයාලට මතක ඇති මේ ක්ලාස් එක පටන් ගත්තේ 5 ඉතින් මම ක්ලාසස් 4ක් ෂෙඩියුල් කරා 5 සිට 5:30 දක්වා එකකුත් 5:30 සිට 6 දක්වා එකකුත් 6 සිට 6:30 දක්වා එකක් සහ 6:30 සිට 7 දක්වා එකක් මේකත් මම මෙතනදී ඩන් කියලා ලබා දෙනවා ඒ වගේම මෙතන ඉන්වයිට් කියන තැන එළිය ටච් කරලා මේ මැසේජ් එකෙන් ඉවත් වෙනවා ඒ වගේම බැක් බටන් එක භාවිතා කරලා කලින් හිටපු ස්ක්‍රීන් එකට යනවා ඉතින් දැන් අපි ක්ලාසස් 4ක් ෂෙඩියුල් කරා ඒ ෂෙඩියුල් කරපු ක්ලාසස් 4 බලා ගන්න පුළුවන් මේ පහලින් තියෙන meet and chat කියන එකට දකුණු පසින් meetings කියලා තියෙන icon එකක් ඒ මත ටච් කරන්න එවිට අපි ෂෙඩියුල් කරලා තියෙන සියලුම meetings මෙතන පෙන්වුම් කරනවා ඔයාලට පේනවා ඇති grade 10 english කියන මාතෘකාව යටතේ meetings 4ක් ෂෙඩියුල් කරගෙන තියෙනවා 5 සිට 5:30 දක්වා ඒ වගේම 5:30 සිට 6 දක්වා 6 සිට 6:30 දක්වා සහ 6:30 සිට 7 දක්වා දැන් ඔයාලට කරන්න තියෙන්නේ ෂෙඩියුල් කරපු ක්ලාසස් හතරෙන් පළවෙනි ක්ලාස් එක මත ටච් කරන්න පළවෙනි ක්ලාස් එකේ ෂෙඩියුල් එක මත ටච් කරලා මේන ඔප්ෂන් වින්ඩෝ එකේ ඉන්වයිට් කියන තැනට යන්න ඉන්වයිට් කියන තැනට ගිහිල්ලා ඉන්විටේෂන් එක යවන්න මතක තියාගන්න ඔයාලා ෂෙඩියුල් කරා නම් ක්ලාසස් කීපයක් මම මෙතන ක්ලාසස් හතරක් ෂෙඩියුල් කරලා පෙන්වුවේ ඉතින් ඔයාලට මීට වඩා වැඩි කාලයක් අවශ්‍ය නම් පැය භාගයේ ක්ලාසස් විදිහට තමන්ට කැමති කාලයක් ෂෙඩියුල් කරගන්න ඉන්පසුව පළවෙනි ක්ලාස් එකේ ලින්ක් එක පමණක් ඔයාලගේ ස්ටුඩන්ට්ස් ලට යවන්න වෙන කිසිම ලින්ක් එකක් යවන්න එපා මතක තියාගන්න පළවෙනි ක්ලාස් එකේ ලින්ක් එක විතරක් ස්ටුඩන්ට් ලට යවන්න ඉතින් ලින්ක් එක තමන්ට කොපි කරගන්න පුළුවන් එහෙම නැත්නම් මැසේජ් එකක් විදිහට ඊමේල් එකක් හරහා තමන්ට කැමති විදිහට අදාළ ස්ටුඩන්ට්ට යවන්න පුළුවන් ලින්ක් එක ෂෙයා කරගෙන අවසන් වුණාට පසුව ඔයාලට තියෙන්නේ ක්ලාස් එක ආරම්භ කරන්න. ඉතින් ඒ සඳහා මේ meetings කියන තැනට එන්න. meetings කියන තැනට ඇවිල්ලා ක්ලාස් එක පටන් ගන්න ඕනේ වෙලාවට මතක තියාගන්න මේ ෂෙඩියුල් කරපු classes වලින් පළවෙනි ක්ලාස් එක ඉදිරියෙන් තියෙන start button එක මත touch කරන්න. එවිට ඔයාලගේ ක්ලාස් එක පටන් ගන්නවා. ඔයාලා පළවෙනි ෂෙඩියුල් කරපු ක්ලාස් එක පැය භාගයක් යනකොට අවසන් වෙනවා. එතකොටම ඔයාට සහ ඔයාලගේ ස්ටුඩන්ට්ලාට ස්ක්‍රීන් එකේ පොඩි මැසේජ් එකක් පොප් අප් වෙනවා. ඔයාලගේ ෂෙඩියුල් කරපු කාලය අවසන් කියලා. ඉතින් කිසිම ගැටලුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒන මැසේජ් එක ඕකේ කරන්න. එතකොට මේ මැසේජ් එක තිරයෙන් ඉවත් වෙනවා. ඔයාලට සාමාන්‍ය පරිදි ක්ලාස් එක එක දිගට ඔයාලා ෂෙඩියුල් කරපු කාලය පැය දෙකක් නම් පැය දෙකම කරන්න පුළුවන්. ස්ටුඩන්ට්ලාටත් කියන්න අර මැසේජ් එක ආවට පස්සේ කිසිම දෙයක් සිදු නොකර ඒ මැසේජ් එක ඕකේ කරන්න කියලා. එවිට ඔයාලගේ ජොයින් වෙච්ච ස්ටුඩන්ට්ලා කිසි කෙනෙක් ක්ලාස් එකෙන් ඉවත් වෙන්නේ නැහැ. අලුතෙන් ක්ලාස් එක පටන් ගන්න අවශ්‍යත් නැහැ. පැය දෙකක් අවසානයේදී ඔයාලට ක්ලාස් එක සාමාන්‍ය පරිදි ඉවර කරන්න පුළුවන් එක දිගට පැය දෙක සිදු කරලා. ඉතින් මම මෙතනදී පැය දෙකක කාලයක් සඳහා පමණයි ක්ලාස් එකක් ෂෙඩියුල් කරලා පෙන්වුවේ. ඔයාලට පුළුවන් මේ ක්‍රමය අනුගමනය කරලා පැය දෙකකට වඩා වැඩිපුර කාලයක් අවශ්‍ය නම් තවත් පැය භාගයේ ක්ලාසස් විදිහට මුලින්ම ෂෙඩියුල් කර ගන්න මතක තියා ගන්න ක්ලාස් එක පටන් ගන්න කලින් තමයි මේ ක්ලාස් එක ෂෙඩියුල් කරන්න ඕනේ. ඉතින් මම විශ්වාස කරනවා මේ කරුණ ඔයාලට වැදගත් වෙයි කියලා. ඔයාලට මේ කරුණ වැදගත් වුණා නම් පහලින් තියෙන ලයික් බටන් එක මත ක්ලික් කරලා ලයික් එකක් දෙන්න. එසේ නම් මේ වගේ තවත් වීඩියෝවක් සමගින් නැවත මුණ ගැසෙන තුරු ඔබ සැමට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.